ආයිබෝන් මම ඔයගලන් හැමෝමව මගේ ඔන්ලයින් ක්ලාස් රූම් එකට ආදරයෙන් පිළිගන්නවා මගේ පළවෙනි පාඩම තමයි ග්‍රැෆික් ඩිසයින් බේසික්ස් ඔෆ් ග්‍රැෆික් ඩිසයින් එතකොට මම මේ පාඩම් මාලාවෙන් ඔයගලන්ට කතා කරන්න හිතාගෙන ඉන්නේ ග්‍රැෆික් ඩිසයින් එකක මූලික ග්‍රැෆික් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක්ගේ ඉඳන්ම ග්‍රැෆික් එකක් ගැන කියලා දෙන්න තමයි මම මේකෙදි අදහස් කරන්නේ අපි පළවෙනි පාඩමක විදිහට බේසික්ස් ඔෆ් ග්‍රැෆික් ඩිසයින් කියන්නේ ග්‍රැෆික් ඩිසයින් එකක මූලික ලක්ෂණ මොනවාද මූලික කරුණු මොනවාද කියලා අපි කතා කරමු එතකොට පළවෙනිම කරුණ තමයි ග්‍රැෆික් එකක් කියන්නේ මොකක්ද එහෙම නැත්නම් ආර්ට් වර්ක් එකක් ග්‍රැෆික් එකක් එහෙම නැත්නම් ආර්ට් වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා අපි අද බලමු එතකොට ග්‍රැෆික් එකක් එහෙම නැත්නම් ආර්ට් වර්ක් එකක් කියන්නේ නිශ්චිත අරමුණක් ප්‍රකාශ කරන්න වර්ණ ජ්‍යාමිතික හැඩතල ෆොටෝස් ෆොටෝස් යටතේ ගත්තාම ඉමේජස් ලෝගෝස් පික්චර්ස් සහ අක්ෂර එහෙම නැත්නම් ෆොන්ට්ස් භාවිතා කරලා යම්කිසි අදහසක් හෝ පණිවිඩයක් දෘශ්‍ය මාධ්‍යයක් ලෙස ඉදිරිපත් කිරීම තමයි ග්‍රැෆික් එකක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙතනදී ග්‍රැෆික් ඩිසයින් එකට කියන සිංහල නම විදිහට මම සිංහල නම තමයි පරිගණක චිත්‍රක සැලසුම් ශිල්පය. එතකොට මේ ග්‍රැෆික් ඩිසයින් එක මූලික කරුණු දෙකක් යටතේ තමයි කියන්නේ අපි මූලිකවම භාවිතයට ගන්න ආකාර දෙකක් තියෙනවා. එතකොට පළවෙනි එක තමයි මුද්‍රණය. කියන්නේ print එකක් ගන්න එක්කෝ එහෙම නැත්නම් web pages සඳහා ඒ කියන්නේ social media වලට google කරන්න මොන හරි mail එකක් යවන්න ඒ වගේ දෙයකට අපි මේ graphic design යොදා ගන්නවා. එතකොට අපි බලමු මේ graphic designs වලට මොනවාද උදාහරණ. banners, posters, leaflet, brochures, labels, cutouts, paper advertisements ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. එතකොට අපි මේ හැම එකක්ම ඩිසයින් කරන්නේ කොහමද? මේ හැම දෙයක්ම බැනර් එකක සයිස් එක කොහමද? පෝස්ටර් එකක සයිස් එක කොහමද? අපි ලීෆ්ලට් එකක් ඩිසයින් කරන්නේ කොහමද? බ්‍රෝෂර් එකක් ඩිසයින් කරන්නේ කොහමද? ඊට පස්සේ ලෝගෝ එකක් ඩිසයින් කරන්නේ කොහමද? මේවා ඩිසයින් කරන සොෆ්ට්වෙයාර්ස් මොනවාද? ඒ හැම දෙයක්ම අපි ඉදිරියේදී කතා කරන්න හිතාගෙන ඉන්නවා. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවා ඇති ග්‍රැෆික් එකක් කියන්නේ මොකක්ද? මොකක් හරි අපි ළඟ තියෙන අදහසක් හෝ පණිවිඩයක් දෘශ්‍ය මාධ්‍යයක් ලෙස ඉදපත් කිරීම තමයි ග්‍රැෆික් එකක් කියලා කියන්නේ. එතකොට දැන් බලනවා ඇති දෘශ්‍ය මාධ්‍ය කියන්නේ අපි අදහසක් හරි පණිවිඩයක් හරි දෘශ්‍ය මාධ්‍යයක් ලෙස ඉදපත් කරන ග්‍රැෆික් එකක් මොනේද? එතකොට ඔයගලන්ට මතක ඇති අපිට කලින් අපේ අම්මලාගේ කාලේ එහෙම නැත්නම් අපේ ආච්චිලාගේ ළගේ කාලේ කොහොමද මොකක් හරි අදහසක් හරි පණිවිඩයක් හරි අපි හුවමාරු කරගන්නේ? ඒ කාලේ කොහොමද කරේ? එක්කෝ අවුරුදු උත්සවයක් කියලා හිතන්නකෝ. දැන් ඕන අවුරුදු උත්සවයක් තියන්න අදහස් කරගෙන ඉන්නවා. ඒක ගමේ ඉන්න හැමෝටම දැනුම් දෙන්න ඕනේ. ඒක ඇත්තටම ලොකු ගමක් නම් අපිට ගිහිලා ගේන්ගෙට ගිහිලා කියන්න අමාරු නිසා අපි මොකද කරන්නේ? ලොකු ඒ කාලේ මොකද කරේ? ලොකු රෙද්දක් හරි මොකක් හරි අරගෙන ඒකේ ලියනවා. මහා බක් මහ උලෙල අතින් තමයි මේ හැමදේම කරේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ලොකු පෝස්ටර්ස් හදලා හැමතැනම හන්දියක් හන්දියක් ගානේ ඒ හදන පෝස්ටර් කොහොමද හදන්නේ? මෙන්න මේ ග්‍රැෆික්. ග්‍රැෆික් වලින් තමයි එන්නේ පෝස්ටර්ස් හදන්නේ. එතකොට ග්‍රැෆික් එකක් කියන්නේ බැනර් එකක්, පෝස්ටර් එකක්. ඒකට සීමා වෙන්නේ නැහැ. මේ මීට අමතරව ගොඩාක් දේවල්. කියන්නේ හැම දෙයක්ම වගේ අපිට ග්‍රැෆික් ඩිසයින් හරහා නිර්මාණය කරගන්න පුළුවන්. මම මේ හැම දෙයක්ම ඔයගලන්ට ඉස්සරහදි කියලා දෙන්න අදහස් කරගෙන ඉන්නවා. එතකොට අපි බලමු ග්‍රැෆික් ඩිසයින්ස් කොටස් තුනකට බෙදෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම ග්‍රැෆික් එකක් කොටස් දෙකකට බෙදෙනවා. මෙතනදී page layout කියලා මම වෙනම කොටසකුත් අරගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මම ඕගොල්ලන්ට InDesign කියන software එකක් කියලා දෙනවා. ඒකට page layouts අයිති වෙන නිසා. එතකොට ප්‍රධාන වශයෙන්ම ග්‍රැෆික් එකක් බෙදෙන කොටස් දෙක තමයි vector graphic සහ raster graphic. එතකොට vector graphic එකක් මොකක්ද මේ වෙක්ටර් ග්‍රැෆික් එකක් කියන්නේ? මොකක්ද මේ රාස්ටර් ග්‍රැෆික් එකක් කියන්නේ? ඇයි මේ page layout කියලා වෙනමම අරගෙන තියෙන්නේ? අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එතකොට සාමාන්‍යයෙන් වෙක්ටර් ග්‍රැෆික් එකක් design කරන softwares විදිහට Corel Draw,
Adobe Illustrator අපි මූලික වශයෙන්ම ගන්නවා raster graphic එකකට Adobe Photoshop page layout design කරන්න අපි උපයෝගී කරගන්නවා page maker සහ Adobe InDesign අපි බලමු vector design එකක් vector graphic එකක් සහ raster graphic එකක් කියන්නේ මොකක්ද කියලා මෙතනදී vector graphic එකක් කියන්නේ vector graphic එකක් කියන්නේ ඒ graphic එක ඒ මොකක් හරි ඒ ආර්ට් වර්ක් එක නිර්මාණය වෙලා තියෙන්නේ lines curves සහ shapes වලින් හැබැයි raster graphic එක නිර්මාණය වෙලා තියෙන්නේ pixels වලින් එතකොට මොනවාද මේ pixels මම ඊළඟට ඒක ගැන කතා කරනවා අපි දැනට මේ දෙකේ raster graphic එකක් සහ vector graphic එකක් කියන්නේ මොකක්ද කියලා අපි කතා කරමු එතකොට वेक्टर ग्राफिक का निर्माण वेला लाइन्स कर्व्स शेप्स वाली क्यों ओगोलांट मेन मे इमेज बलपुहम एक हम तेरेनवा मेके दी मेन मेतन मेन मेतन मे तीन पड़ी इमेज पसुने की लोक कर्ला मे रास्टर ग्राफिक का मे वेक्टर ग्राफिक मेन मे इमेज के मेन मे कोटस पसुने की विशाल गर्ला वेक्टर ग्राफ रास्टर ग्राफिक का सह वेक्टर ग्राफिक का विधि हट मे कोटास देगर पेनला तीनवा रास्टर ग्राफिक वर्ल्ड की थवनामक तमाय बीट मैप्स एतो कोट मेतन दी उगलांड पेना में चूटी 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 कोटु तीनवा एतो कोट मां क्यूवा रास्टर ग्राफिक का निर्माणे वेला तीने पिक्सल्स वलिंग कियला मे तीन पोड़ी पोड़ी कोटु वलट कियाने अभी पिक्सल्स कियला එතකොට ඔයගලන්ට පේනවා මේක ලොකු කරාම මේ ඉමේජ් එක බ්ලර් වෙලා ඒ කියන්නේ මේ ඉමේජ් එක පැහැදිලි නැති වෙනවා එන්න ලොක් තව ලොකු කරද්දී තව කොටු කොටු වගේ පේනවා ඔයගලන් දැකලා තිය ඔයගලන්ගේ ওই ෆොටෝස් සමහර ෆොටෝස් දාපුවාම කොටු 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 වගේ පේනවා ඒක ඒ කියන්නේ ක්වොලිටි අඩු වෙලා තියෙනවා එතකොට මේ ක්වොලිටි අඩු වෙන ඒවා තමයි වෙක්ටර් ග්‍රැෆික් එකක් කියලා අපි ඒ ඒ ඒක සෝරි රාස්ටර් ග්‍රැෆික් එකක් කියලා අපි කතා කරන්නේ හැබැයි මේ vector graphic කියන එකේ මෙන්න මේ image එකට කිසිම හානියක් වෙලා නැහැ. මේකේ හරිම sharp, හරිම කෙලින් ඉරි කිසිම ප්‍රශ්නයක් නැතුව colors කිසිම විදියකින් හානියක් වෙන්නේ නැතුව මේක මෙතන නිර්මාණය වෙලා තියෙනවා. ඒක තමයි vector සහ raster වල තියෙන වෙනස. එතකොට vector graphic එකක් නිර්මාණය වෙන්නේ lines, curves සහ shapes වලින්. raster graphic එක pixels වලින්. එතකොට ඊට පස්සේ vector graphic එකකට resolution කියන එක අදාළ වෙන්නෙම නැහැ. resolution එක independent. එයා resolution වලින් නිදහස්. හැබැයි හැමතිස්සෙම raster graphic එක එයා හැමතිස්සෙම ඉන්නේ resolution එක කියන කෙනාගේ මතමයි. එයා පදනම් resolution එක පදනම් කරගෙනමයි raster graphic එකක් නිර්මාණය වෙන්නේ. එතකොට එතනත් වෙනස්කමක් තියෙනවා photo raster graphic එක සහ vector graphic එක resolution එක මත තමයි ඒ දෙන්නගේ වෙනස තියෙන්නේ. ඒ කියන්නේ resolution එක මත raster graphic එකක් නිර්මාණය වුණත් vector graphic එකට එයා resolution වලින් නිදහස්. එතකොට ඊළඟ එක තියෙනවා consist of an outline and a fill. මේකෙදි මෙයා vector graphic එකක් කියන කෙනා හැමතිස්සෙම නිර්මාණය වෙලා තියෙන්නේ outline එකක් සහ fill එකක් එක්ක. ඔයගලන්ට මෙතනදිත් පේනවා මෙන්න මෙයාගේ මේ outline එකයි fill එකයි එක මෙයා තියනවා. හැබැයි මෙයාට එහෙම නිශ්චිත outline එකක් නිශ්චිත fill එකක් අපිට හොයාගන්න අමාරුයි. outline ඒවා මේක තව ලොකු වුණා නම් මේක තවත් ඇතුලේ fill. ඔයගලන්ට හිතේ මෙතන ආ fill එක තියෙනවනේ කියලා නෑ. මේක තව ලොකු වුණොත් මේක ඇතුලෙත් කොටු 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 පේන්න ගන්නවා. එතකොට vector graphic එකක් නිර්මාණය වෙන්නේ outline එකක් සහ fill එකක් මත. හැබැයි raster graphic එක made up of small squares called pixels. එයා නිර්මාණය වෙලා තියෙන්නේ පොඩි පොඩි කොටු අපි ඒවලට කියනවා pixel කියලා. එන්නේ පොඩි පොඩි කොටු වලින් තමයි. ඒ වගේ පොඩි 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 කොටු රාශියක් එකතු වෙලා තමයි raster graphic එක නිර්මාණය වෙන්නේ. එතකොට ඒකට අපි කියනවා picture elements කියලා. එතකොට මෙයා arrange in a grid based on the image resolution.
මෙයා පොඩි පොඩි grid base ඒ කියන්නේ පොඩි පොඩි කොටු ඒ කියන්නේ පොඩි පොඩි වගු වගේ ඒක resolution base වෙලා තමයි resolution එක මත තමයි එයා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි බලමු vector graphics වලට මොනවද ගන්න designs කියලා. අපි vector graphic යටතේ ගන්න designs තමයි page layouts, typography. Typography කියන්නේ මොනවද? ওই fonts එහෙම ඒ කියන්නේ සමහර fonts එහෙම design කරනවානේ A fonts. ඊට පස්සේ logos, logo කියන එක ඔයගොල්ලන් හැමෝම දන්නවා. ඊට පස්සේ cartoons, clip arts, complex geometric patterns, technical illustrations, diagram diagrammings, ඊට පස්සේ flow chartings මේවා ඔක්කොම අයිති වෙන්නේ vector graphic වලට. මම ඔයගොල්ලන්ට පොඩි උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලන් හිතන්න ඔයගොල්ලන් logo එකක් design කරනවා. මෙන්න මේක කියලා හිතන්නකෝ. මෙන්න මේ පොඩි කොට මේ මේ රූපේ logo එකක් කියලා හිතන්නකෝ. මේක logo එකක්. ඔයා මේ logo එක raster graphic එකකින් ඒ කියන්නේ photoshop දාලා design කරොත් මෙයාගේ මෙහෙම pixels පේන්න ගන්නවා. අපි සාමාන්‍යයෙන් logo එකක් design කරන්නේ අපේ logo එක සමහර විට පොඩි visiting card එකකට අන්තර්ගත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ logo එක අපි ලොකු පාරේ තියෙන කට අපි කටවුට් එකක් හදනවා නේ කටවුට් එකට දානවා වෙන්න පුළුවන්. එතකොට අපි දන්නේ නැහැ අපි ලෝගෝ එක කොච්චර ලොකු වෙනවද කොච්චර පොඩි වෙනවද කියලා. එතකොට අපි raster graphic වල හදපුවම මොකද වෙන්නේ? අපිට ලොකු කරන්න ඕනොත් එයාගේ pixels පේන්න ගන්නවා. ඒක නිසා තමයි අපි vector graphic එකක් විදියට logos create කරන්නේ. ඔයගොල්ලෝ එක හොඳට ඔළුවට දාගන්න කවදාවත් logo එකක් raster graphic එකක design කරන්නේ නැහැ. ඒ කියන්නේ photoshop වල කවදාවත් logo එකක් design කරන්නේ නැහැ. අපි logo එකක් design කරන්නේ හැමතිස්සෙම illustrator වල එක්ක coral draw වල විතරයි. එතකොට ඒක තමයි මම පොඩි උදාහරණයක් විදියට ඔයගොල්ලන්ට කිව්වේ. එතකොට අපි සාමාන්‍ය මොනවද එතකොට raster graphic වල ඒ කියන්නේ photoshop වල මොනවද design කරන්නේ? सामान्य फोटोशॉप वर्ल्ड आप दाने मनोहरी पेंटिंग्स रीटच करना देवल फोटोस रीटच करना मंगर की फोटो का रीटच कराने की फारने फारण फोटोस तीन मैं शेड कैडीच फोटोस एव अभी आया आलू तीन अत स्टूडियो गिहिला अभी हदागने अने फोटो का रीटच करना की එතකොට ෆොටෝ වෙනම ප්‍රොසෙස් කරන්න. ඒ කියන්නේ ෆොටෝ එකක් අලුතෙන් ෆොටෝස් දෙකක් එකතු කරලා හදන්නේ අලුත් ෆොටෝ එකක් හදන්න. එහෙම නැත්නම් තියෙන ෆොටෝ එක ඕනේ නැති කැලිය අයින් කරන්න. ඒක එඩිට් කරන්න. ඒ වගේ දේවල් වලට තමයි අපි ගොඩාක් දුරට ෆොටෝෂොප් යූස් කරන්නේ. එතකොට මොනවාද මේ raster graphic software එකක් විදිහට ෆොටෝෂොප් සහ vector graphic softwares විදිහට illustrator, coral draw, autocad වගේ softwares අපි යූස් කරනවා. මොකද්ද පික්සල් එකක් කියන්නේ? දැන් මම මෙච්චරලා පික්සල්ස් 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 කියලා ඔයගලන්ට කිව්වා. මොකද්ද මේ පික්සල් එකක් කියන්නේ? සරලවම කිව්වොත් පික්සල් එකක් කියන්නේ යම්කිසි රූපයක් සෑදී තියෙන කුඩාම එකක. ඒක තමයි පික්සල් එක. මොකක් හරි ඉමේජ් එකක් හරි මොකක් හරි දෙයක් හැදිලා තියෙන කුඩාම එකකේ තමයි පික්සල්ස් කියලා කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙතන මම ඉමේජ් එකක් දාලා තිනවා. මේක මේ පොඩි 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 කොටු පේන්නේ මේ එක කොටුවකට තමයි මේ පේන චූටි එක කොටුවකට තමයි පික්සල් එකක් කියලා කියන්නේ. මොකක්ද රෙසලූෂන් එක කියන්නේ? දැන් මම රෙසලූෂන් එක ගැන තිස්සලා කිව්වනේ. රෙසලූෂන් එක කියන්නේ යම් කිසි චිත්‍රක සැලසුම් ගුණයක් කියලා මෙතන තියෙන යම් කිසි ග්‍රැෆික් ඩිසයින් එකක් මුද්‍රණය කරද්දී ඒ මුද්‍රණය කරන ඒ ග්‍රැෆික් ඩිසයින් එකේ එක පැත්තක අපි අඟලක් දිග රේඛාවක් ගැහුවොත් ඒ අඟලක් දිග රේඛාවක් මත පවතින රූපාංශ රූපාංශ කියන්නේ පික්සල්ස් වලට කියන්නේ අඟලක් දිග රේඛාවක් මත පවතිත වෙලා තියෙන පික්සල්ස් ප්‍රමාණයට තමයි රෙසලූෂන් එකක් කියන්නේ. යම්කිසි ග්‍රැෆික් ඩිසයින් එකක් ගත්තොත් एक प्रिंट करान दादी मुद्रणे करादी एक पैतक अंगलाक दिख रेखावक मत पतित वेलातीन रूपांश हेमनता पिक्सल्स प्रमाणे तमाय रेसोल्यूशन का कील कियाने एतकोट कोहमद में रेसोल्यूशन एक मानिने दें जाले मानिन අපි යම් කිසි එකක ප්‍රමාණයක් ගන්නවා දුර මනින්න කිලෝමීටර්ස් එහෙම එහෙම කී කී අපි එක එක මේවා යම් කිසි
මනින්න එක එක ඒකක ගන්න ඕනේ. ඒ වගේ අපිට රෙසලූෂන් එක මනින්නත් ඒකකයක් තියෙනවා. එක්කෝ ඩොට්ස් per inch. කියන්නේ DPI. සාමාන්‍ය DPI කියන එකයි LPI කියන එකයි දැන් වැඩි යූස් වෙන්නේ නැහැ. හැමතැනම යූස් වෙන්නේ PPI. ඒ කියන්නේ pixels per inch. මං කියවනේ අඟලක් දිග රේඛාවක් මත පවතිත වෙලා තියෙන pixels ප්‍රමාණය කියන්නේ pixels per inch PPI. මං ඉස්සරහට software එක ගැන කියලා දෙද්දි මං ඊගාට softwares පටන් ගනිද්දි ඔයගොල්ලන්ට මේ හැම දෙයක්ම practically කියලා දෙනවා. එතකොට PPI කියන්නේ DPI LPI කියලා කියන්නේ මෙන්න මේ resolution එක මනින ඒක හොඳට මතක තියාගන්න. මේවා අපිට ඉස්සරහදී කතා වෙනවා. එතකොට අපි ආර්ට් වර්ක් එකක් කරන්න ගියාම කවුරු හරි කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි software එක use කරද්දී ඒකේ ඒකක තියෙන්න පුළුවන්. ඒක නිසා මේ දේවල් හොඳට මතක තියාගන්න. අපි graphic designer කෙනෙක් වෙන්න අපි ළඟ තියෙන්න ඕන විශේෂ ලක්ෂණ මොනවාද? අපි ළඟ තියෙන්න ඕන විශේෂ ලක්ෂණ විදිහට ප්‍රධාන ලක්ෂණ තුනක් මම මෙතනදී පෙන්නලා දීලා තියෙනවා. පළවෙනි එක තමයි ස්පීඩ් එක. ඒ කියන්නේ වේගය. දෙවෙනි එක තමයි ඇකියුරසි. ඇකියුරසි කියන්නේ මොකක්ද? නිර්වද්‍යතාවය. එතකොට තුන්වෙනි එක විදිහට මම මෙතනදී හඳුන්වලා දීලා තියෙනවා ක්‍රියේටිවිටි. ක්‍රියේටිවිටි කියන්නේ මොකක්ද? නිර්මාණශීලීත්වය. එතකොට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න අනිවාර්යයෙන්ම මේ ලක්ෂණ තුනම අපි ළඟ එක විදිහටම තියෙන්න ඕනේ. මොකද දන්නවද ඒකට හේතුව? දැන් හිතන්න ඔයා හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. හැබැයි ඔයා හරිම වේගවත්. හොඳ ස්පීඩ් එකේ ඔයාට දෙන වැඩේ ටක් ටක් ගාලා කරන්න පුළුවන්. ඔයා හරිම නිවැරදි. ඔයා කරන වැඩේ ආයි කිසිම අඩුපාඩුවක් නැහැ. ඔක්කොම හරියටම තියෙනවා. ඇකියුරසි එකත් පර්ෆෙක්ට්. 100% ඔයාගේ ඇකියුරසි එකක් තියෙනවා. හැබැයි ඔයා ගාව නිර්මාණශීලීත්වය නැත්නම් ඔයාගේ ඩිසයින් එකේ ඵල ප්‍රයෝජනයක් තියෙනවද? නැහැ. ඒක නිසා අපි නිර්මාණශීලී වෙන්නත් ඕනේ. ඕකදී අනිත් පැත්ත ගැන කතා කරොත් ඔයා හරිම නිර්මාණශීලී. ඔයාගේ වැඩෙත් හරිම වේගවත්. හැබැයි ඔයා කරන ඩිසයින් එකේ හැම තැනම වැරදි. එක්කෝ ෆොන්ට් වල වැරදි, එක්කෝ අකුරු වැරදි, එක්කෝ ස්පෙලිංගස් වැරදි. ඔය මොන හරි එහෙම නැත්තම් දාලා තියෙන රූපේ පික්සල්ස් පේනවා. ඒ වගේ දේවල් තිබ්බොත් ඒත් ඔයාගේ කොච්චර ඔයා ක්‍රියේටිවිටි වුණත් ඔයා කොච්චර ස්පීඩ් වුණත් වැඩක් තියෙනවද? නැහැ. එතන ලොකු අඩුපාඩුවක් ඉතුරු වෙනවා. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ කරුණු තුන. අපේ වේගය, ඇකියුරසි එක, ඒ කියන්නේ නිර්වද්‍යතාවය, නිර්මාණශීලීත්වය, මේ කියන හැම එකක්ම එකම විදිහට පවත්වගෙන අපි අපේ නිර්මාණය කරන්න. ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න. අපි බලමු ඉස්සරහදී කොහොමද ඔයාලා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්නේ කියලා. ඉස්සරහට මම මේ හැම දෙයක් ගැනම ඔයගොල්ලන්ට මුල ඉඳන්ම කියලා දෙන්න අදහස් කරගෙන ඉන්නවා. දැන් මම කිව්වා අපි ආර්ට් වර්ක් එකක් නිර්මාණය කරද්දී මේක එක්ක මුද්‍රණය කරන්න, එහෙම නැත්නම් වෙබ් එකට දාන්න කියලානේ. සාමාන්‍යයෙන් ආර්ට් වර්ක් එකක් මුද්‍රණය කරන විදි තමයි මේ තියෙන්නේ. මුද්‍රණ මාධ්‍යයන් තමයි මේ තියෙන්නේ. ඔෆ්සෙට් ප්‍රින්ටින්, ඩිජිටල් ප්‍රින්ටින්, ෆොටෝ ප්‍රින්ටින්, ෆ්ලෙක්සෝග්‍රාෆි, ග්‍රාබ්රු, ස්ක්‍රීන් ප්‍රින්ටින්, ලේස ප්‍රින්ටින්. ලේස ප්‍රින්ටින් ගත්තාම කලර් ප්‍රින්ටින් හෝ බ්ලැක් ඇන්ඩ් වයිට් කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඉන්ජෙක්ට් ප්‍රින්ට්, ඩුප්ලෝ, ඩොට් මැට්‍රික්ස්, ඊටසේ රොනියෝ, ඔය වගේ ගොඩාක් ප්‍රින්ටින් මාධ්‍ය තියෙනවා. මීට අමතරව තවත් ඒවා දැන් ලෝකෙ දියුණු වෙන්න අලුතෙන් හැම දෙයක්ම එකතු වෙනවා. එතකොට මම ප්‍රින්ටින් මාධ්‍යයන් ගැන මෙතනදී මේ විදිහට මෙහෙම ඒවා තියෙනවා කියලා ඔයගොල්ලන්ට දැම්මට මම ඉස්සරහදී වෙනමම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ප්‍රින්ටින් මාධ්‍ය මොනවාද, කොහොමද වෙන්නේ, කොහොමද මැෂින්ස් වැඩ කරන්නේ කියන එක මම වෙනමම වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. දැනට මෙන්න මෙහෙම ඒවා තියෙනවා කියලා ඔයගොල්ලන් පොඩ්ඩක් ඔළුවට දාගෙන තියාගන්න එක ඔයගොල්ලන්ට හොඳයි. ඊට පස්සේ අපි බලමු ආර්ට් වර්ක් එකක් නිර්මාණය කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා. මෙතනදී දැන් මම රෙසලූෂන් එක ගැන කතා කරා. අපි අනිවාර්යයෙන්ම රෙසලූෂන් එක ගැන
හිතා ගන්න ඕනේ. කියන්නේ අපි අනිවාර්යයෙන්ම රෙසලූෂන් එක ගැන හොඳ අවධානයක් දෙන්න ඕනේ අපේ ආර්ට් වර්ක් එක නිර්මාණය කරන්න කලින්. ඒ කියන්නේ සමහර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි රෙසලූෂන් එක ඩිෆෝල්ට්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දාන රෙසලූෂන් එක 300යි. හැබැයි අපිට සමහර අවස්ථාවල් එනවා 72ක් දාන්න ඊට වඩා වැඩි කරන්න අඩු කරන්න සමහර වෙලාවට 300ට වඩා වැඩියෙන් රෙසලූෂන් එක දාන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි අපි වෙන වෙනම එක එක ආර්ට් වර්ක් එකට මේ රෙසලූෂන් එක එන්න ඕනේ මේ රෙසලූෂන් එක එන්න ඕනේ කියලා තියෙනවා. මං රෙසලූෂන් එක එන්න ඕන ආර්ට් වර්ක් එක රෙසලූෂන් එක ෆයිල් ෆෝමැට් එක ඒ දේවල් එක මොකද්ද මෙහෙම වෙන්න ඕනේ කියලා මං ඉදිරියේදී ඔයගලන්ට ඒක හරියටම කියලා දෙන්නම්. මෙතනදී මම මේ වීඩියෝ එක මං කරන්නේ බේසික්ස් ඔෆ් ග්‍රැෆික් ඩිසයින් විදිහට සාමාන්‍යයෙන් ග්‍රැෆික් ඩිසයින් එක බේසික් කරුණු ටික. එතකොට මං ඉස්සරහ වීඩියෝ එකකදී ඒකත් ඔයගලන්ට අරගෙන එන්න. ඊගාවට අපි සැලකිලිමත් වෙන්න ඕනේ දෙවෙනි කරුණ තමයි ෆයිල් ෆෝමැට් එක. ඒකත් හරිම වැදගත්. ෆයිල් ෆෝමැට් එක ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි සේව් කරන කියන්නේ සේව් කරන්නේ කොයි විදිහටද? අපේ එක්කෝ අපි ෆොටෝෂොප් වැඩක් කරනවා නම් ෆොටෝෂොප් ෆයිල් ෆෝමැට් එකෙන්මද සේව් කරන්නේ? එහෙම නැත්නම් ඒක JPGද? එහෙම නැත්නම් PNGද? ඇයි අපි PNG සේව් කරන්නේ? එහෙම කියලා අපි හොඳට ඒක මතක තියාගන්න ඕනේ. ඊගාට තුන්වෙනි කරුණ තමයි කලර් මෝඩ් එක. මේ තුන රෙසලූෂන් ෆයිල් ෆෝමැට් සහ කලර් මෝඩ් කියන තුන අපි අනිවාර්යයෙන්ම හොඳටම අපි හොඳ දැනුමක් අපි ළඟ තියෙන්න ඕනේ සහ අපි ඒ ගැන හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. කලර් මෝඩ් ගැන කතා කරාම RGB, CMYK, ග්‍රේ ස්කේල් කියලා කොටස් තුනකට බෙදෙනවා. මගේ ඊගාව වීඩියෝ එක ඔයගොල්ලන්ට තියෙන්නේ කලර් තියරි එක ගැන. මම ඒක ඉක්මනටම අප්ලෝඩ් කරන්න ඔගොල්ලන් ඒකත් බලන්න. කලර් තියරි කියන එක ගැන කලර් මෝඩ්ස් ගැන අපි අනිවාර්යයෙන්ම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම හොඳ දැනුමක් තියෙන්න ඕනේ මොකක්ද මේ කලර් මෝඩ් එක කියන්නේ කියලා. මම මෙතනදී ඔයගොල්ලන්ට සරලව කියන්නම්. කලර් මෝඩ් එකෙදි මෙතන RGB කියන්නේ රෙඩ්, ග්‍රීන්, බ්ලූ, රතු, කොළ සහ නිල්. රෙඩ්, ග්‍රීන්, බ්ලූ. එතකොට මෙතන CMYK කියලා කියන්නේ සයන්, මැජෙන්ඩා, යෙලෝ, බ්ලැක්. මම මේවා කලර්ස් මොනවද, මේ සයන් කියන්නේ මොන වගේ පාටක්ද, මැජෙන්ටා කියන්නේ මොන වගේ පාටක්ද, බ්ලැක් කියන්නේ ඉතින් බ්ලැක් එක ඕලන් දන්නවා මොන වගේ දේවල්ද කියලා මම කලර් තියරි එකේදී ඔයගොල්ලන්ට හොඳ පැහැදිලි කිරීමක් කරන්න. ඊගාට ග්‍රේ ස්කේල් කියලා කියන්නේ කළු සුදු වර්ණ. කළු සුදු වර්ණ වලට තමයි ග්‍රේ ස්කේල් කලර්ස් කියලා කියන්නේ. ඊගව වීඩියෝ එක බලන්න. එතකොට ඔයගොල්ලන්ට කලර් තියරි එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඊගාට මම දැන් ඉස්සෙල්ලා කතා කරා මෙතනදී ආර්ට් වර්ක් එක නිර්මාණය කරද්දී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු විදිහට ෆයිල් ෆෝමැට් කියලා එකක්. එතකොට මම මෙතනදී යම් කිසි ෆයිල් ෆෝමැට් විදි වගේක් දාලා තියෙනවා. TIFF කියලා ෆයිල් ෆෝමැට් එකක් තියෙනවා. ඒකට කියන දිග නම විදිහට ටැග්ඩ් ඉමේජ් ෆයිල් ෆෝමැට් කියලා අපි ගන්නවා. TIFF සාමාන්‍යයෙන් අපි TIFF වලින් සේව් කරනවා. ටිකක් බර වැඩි ආර්ට් වර්ක් අපි TIFF වලින් සේව් කරනවා. .jpeg joint photographic expert grow up කියලා තමයි ඒකට කියන්නේ. sorry group මේක කැඩිලා joint photographic expert group කියලා තමයි අපි JPG වලට කියන දිග නම විදිහට කියන්නේ. ඔයගොල්ලන් දාන්න ඔයගොල්ලන් මොකක් හරි ඉමේජ් එකක් ෆොටෝ එකක් ඒවා අපි ගොඩක් වෙලාවට සේව් වෙලා තියෙන JPG වලින්. PDF කියන්නේ portable document format. PDF වලින් තමයි ඔය පොත් අනම්මනම් ගැන ගන්න ලොකු දිග ඔය ඩොකියුමෙන්ට්ස් අනම්මනම් ගොඩක් ඒවා අපිට සොෆ්ට් කොපීස් එද්දී ඒ කියන්නේ PDF වලින්. එතකොට AI.AI කියලා කියන්නේ Illustrator software එකේ තියෙන ඩිෆෝල්ට් ෆයිල් ෆෝමැට් එක. .cdr කියලා කියන්නේ Corel Draw මොන හරි වැඩක් කරලා අපි නිකම්ම සේව් කරොත් ඒක ඩිෆෝල්ට් සේව් වෙන්නේ .cdr කියන ෆයිල් ෆෝමැට් එකෙන්. ඊට පස්සේ .psd කියන්නේ අර වගේම Photoshop වැඩක් කරලා normally අපි සේව් එකක් දුන්නොත් ඒක සේව් වෙන්නේ normally .psd කියන ෆයිල් ෆෝමැට් එකෙන්. ඊට පස්සේ png portable network graphics කියන්නේ මේකෙදී අපිට පුළුවන් දැන් අපි මොන හරි ලෝගෝ එකක් ඩිසයින් කරා කියලා හිතන්නකෝ. ඒ ලෝගෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට තියෙන්න ඕනේ ට්‍රාන්ස්පේරන්ට්. එතකොට අපි ඒ ට්‍රාන්ස්පේරන්ට් සේව් කරගන්න
පුළුවන් අපිට PNG ෆයිල් ෆෝමැට් එකෙන් සේව් කරොත් අපිට ඒක කරගන්න බෑ JPG සේව් කරොත් එයා ඔටෝමැටිකලි සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්කමයි සේව් වෙන්නේ හැබැයි PNG වලදී ඒක වෙන්නේ නැහැ එතනදී white බෑග්ග්‍රවුන්ඩ් එක අයින් වෙලා ट्रांसपेरेंट बैकग्राउंड सेवन एवगे तव गुडा फाइल फॉर्मेट तीनों मे वितर मम्मी तीन दीनिका ओगोल्ड ग्राफिक क्वालिटी अदाल फाइल फॉर्मेट वितरा मेतन अदाल तीन ईपीएस की तीनवा जीफ तीनवा आईएनडीडी की आने आईएनडीडी इनडिजाइन डिफॉल्ट फाइल फॉर्मेट एवगे बीएमपी की आने बिटमैप डिफॉल्ट फाइल फॉर्मेट ओवगे गुडा फाइल फॉर्मेट तीन ओगोला विनम ඔගලන්ට මම ප්‍රැක්ටිකල් වලදී ප්‍රැක්ටිකල් පටන් ගත්තාමත් එක ගැන කියලා දෙන්නම් මේ ගැන සේව් කරන්න ඇදි මම පෙන්නන්නම් තියෙන ෆයිල් ෆෝමැට් මොනවාද කියලා අපි ඒව ගැන ඉස්සරහදී බලමු සාමාන්‍යයෙන් ග්‍රැෆික් ඩිසයින් එකක් කරන්න ඕන වෙන ටූල්ස් ඇන් ඉක්විප්මන්ට්ස් බඩු මොනවාද කියලා මම මෙතන දාලා තියෙනවා කම්පියුටර් එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් එක सामान्य मम्म मेतन कीलतीयने अभी सामान्य ग्राफिक डिजाइन प्रोफेशनली करा दी अभी तीनों ने मनोवाद कीलाइन गण प्रिंटर का अत्यावश्यन है एक्सटर्नल ड्राइव का अत्यावश्यन है भाई यूएसबी पेन ड्राइव का अभी स्कैनर का रूलर का अभी अनिवार्य रूलर का अभी तीन ग्राफिक डिजाइन करना मैं प्राक्टिकल वाली की मोन मोन अवस्था वाली अब रूलर का अत्यावश्यमें खेला इट बस इंटरनेट फैसिलिटी तीन अब गुडक हो कलर गाइड का तीन गुडक हो मैं कलर गाइड का मुखाद के कलर थियरी के पेना कलर गाइड की आने मोनाद के इट बस आप मोनाद यूज करना सॉफ्टवेयर के बलोत एडोबी फोटोशॉप एडोबी इन डिजाइन Adobe Illustrator सह Adobe Corel Draw තමයි මම මේ graphic design වලදී දැනට කරන්න හිතාගෙන ඉන්න softwares. අපි ඉදිරියේදී බලමු තව එතනින් එහාට යන්න දැනට මම මෙන්න මේ softwares ටික තමයි ඔයගලන්ට කියලා දෙන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මම මේක මගේ පළවෙනි video එක YouTube video එක මම මේ කියලා දීපු එක ඔයගලන්ට තේරුණා නම් මේකේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් මමත් පටන් ගන්න නිසා ඕගොල්ලන් මට කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න. අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න. මං උගන්නනවා වේගෙ වැඩිද, තේරෙන්නේ නැති තැන් තියෙනවද, මගේ මොන හරි වැරදිච්ච දේවල් තියෙනවද කියලා ඕගොල්ලන් මට කමෙන්ට් කරන්න. මාව subscribe කරන්න. ඉස්සරහදී දිගටම මං එක්ක රැඳිලා ඉන්න. මං අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන ග්‍රැෆික් ඩිසයින් කරුණු ගැන මං ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක ඉවර කරනවා. මගේ channel එක subscribe කරලා like කරලා මට comment කරන්න. යාළුවොත් එක්ක share කරගන්න. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්. ස්තුතියි.